දැන් අවුරුදු 37ක් තිස්සේ පළාත් සභා ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි 13 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ගැටලු ගණනාවක් තියෙනවා. ඒ වගේම පළාත් සභා පිළිබඳවත් ගැටලු ගණනාවක් තියෙනවා. රටක් හැටියට ඉදිරියට යන්න නම් අපි මේ ගැටලු निराකරණය කරගත යුතුයි. අපේ රටේ අභිවෘද්ධිය සහ අනාගතයට ගැළපෙන ආකාරයකට 13 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කළ යුතුයි. ඒත් එසේ කළ හැක්කේ මේ පාර්ලිමේන්තේ ඉන්න අපි හැමෝම විවෘතව සහ මැදිහත් සිතින් යුතුව ගැඹුරු සාකච්ඡාවකින් පසුව එකඟත්වයකට පැමිණියොත් විතරයි. අන්න ඒ නිසා තමයි පසුගියදා අප සර්වපාක්ෂික සමුළුවක් සංවිධානය කරේ. එම සමුළුවේදී බලය විමධ්‍යගත කිරීම පිළිබඳ පූර්ණ එකඟතාවයට පැමිණීමට අපට පුළුවන්කමක් ලැබුණේ නැහැ. සමුළුවට සහභාගී වූ සමහර දේශපාලන පක්ෂ ඊට සහභාගී වුණේ අවිශ්වාසයේ හිතේ තියාගෙන. අතීතයේ පැවති යම් යම් සර්වපාක්ෂික සමුළු පිළිබඳ ඔවුන් ලබා ඇති අත්දැකීම් ඊට හේතුවන්ට ඇති. අපි දැන්වත් මේ තත්ත්වය වෙනස් කරමු. විපක්ෂයේ කාර්යභාර ආණ්ඩුවේ සියලු කාර්යයන්ට විපක්ෂ වීමයි හිතන සම්ප්‍රදායක ඉවත් වෙමු. ආණ්ඩුවේ කාර්යභාරය විපක්ෂයේ අදහස් සැලකිල්ලට නොගෙන ක්‍රියා කිරීම යන පිළිවෙතිනුයි ඈත් වෙමු. අප සියලු දෙනාම විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව ක්‍රියා කරමු. අපේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ අප සියලු දෙනාම එකට එක්ව අලුත් මාවතක ඉදිරියට ගමන් කළොත් පමණයි. රටේ අනාගතය ගැන සිතා අවංක චේතනාවෙන් පෙරදැරිව එකට එකතු වී පොදු තීරණයකට එළඹෙමු. පළාත් සභා බලයේ බෙදීම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ උත්තරීත නීතියයි. එය නොසලකා ඉන්න අපට සෑ හැකියාවක් නැහැ. එය ක්‍රියාත්මක කිරීමට විධායකයත් ව්‍යවස්ථාදායකවත් බැඳී සිටිනවා. ගරු කථානායකතුමනි, 13 වෙනි සංශෝධනය සහ බලයේ බෙදීම ගැන මගේ යෝජනා හා ඉදිරි ක්‍රියාමාර්ග දැන් මේ සභාවට මම ඉදිරිපත් කරනවා. ඒ යෝජනාවන් පිළිබඳව ගැඹුරින් විමසා බලන්න. ඔබ ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. ඒ සියලු අදහස් සැලකිල්ලටගෙන පළාත් සභාවල කාර්යභාරයන් ආයවේ අනාගතය පිළිබඳ අවසන් තීරයට එළඹීමේ වගකීම සම්පූර්ණයෙන්ම මෙම ගරු සභාවට සතු වෙනවා. මගේ පක්ෂයට තියෙන මන්ත්‍රී 3 දෙනා. ඉතින් ඉතුරු 225 සහයෝගයත් උවමනායි මේක සම්මත කරගන්න. අප කල යුත්තේ පළාත් සභාව ඔස්සේ වැඩි වැඩියෙන් ජනතාව වෙත බලය ලබා දීමේ ක්‍රමවේදය සහ සැලසුම් සකස් කිරීම බව මගේ අදහස. ජාතික එකමුතුව ආරක්ෂා කිරීමේ ආයතනයක් ලෙසත් පළාත් සභාව යොදා ගැනීමට අපිට හැකි වෙන්නේ එවිටයි. ඒ නිසා පළාත් සභා ක්‍රමය මහජනතාවට යෝග්‍ය වන, මහජනතාවගේ අවශ්‍යතා ඉටු කරන, රටේ සංවර්ධනය සඳහා දායක වන ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම අපේ මූලික අරමුණක් විය යුතුයි. ගරු කථානායකතුමනි, දැනට ව්‍යවස්ථාවේ සඳහන් මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිස්තුව, පළාත් සභා බලතල ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව යළි අධ්‍යයනය කොට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සමඟ අග්‍රමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම කැඳවල කැඳවීමට අප පියවර ගන්නවා. 13 වෙනි සංශෝධනයේ යටතේ පළාත් සභා වෙත බලය පැවරීමේදී වඩාත් සංවේදී විෂයක් බවට පත්ව ඇත්තේ පොලිස් බලතල. ඒ නිසා මම යෝජනා කරන්නේ අප මුලින් අනෙක් බලතල පිළිබඳ එකඟත්වයකට පැමිණීම වඩාත් ප්‍රායෝගික බවයි. අපි පියවරෙන් පියවර ඉදිරියට යමු. සංවේදී විෂයන් සඳහා මූලිකත්වය ලබා දුන්නොත් සමහර විට කිසිදු එකඟත්වයකට එළඹෙන්න අපට අපහසු වෙයි. අපි අගින් පටන් ගන්නේ නැතුව මුලින් පටන් ගමු. ඒ නිසා අප මුලින්ම අනෙක් බලතල විමධ්‍යගත කිරීම ගැන කතා කර පොදු එකඟතාවයකට එළඹෙමු. රටේ අනාගතය වෙනුවෙන් එකට එක්ව පොදු තීරණ ගැනීමට මේ පාර්ලිමේන්තුට ශක්තිය සහ බුද්ධිය ඇති බව පෙන්වා දෙමු. අපේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගත යුත්තේ අප විසින්මයි. වෙනත් රටකට හෝ බාහිර පාර්ශ්වයකට අපේ ප්‍රශ්න විසඳන්නට බැහැ. ඒ අයට මං කියන්නෙත් නැහැ. අපි අපේ ප්‍රශ්න විසඳන්න ඕන. අපේ ප්‍රශ්න අපම විසඳගෙන යලි ශීඝ්‍ර ආර්ථික හා සමාජ සංවර්ධන මාවතකට අපේ රට ගෙන යන්න අපි එකට එකතු වෙමු. ජනාධිපතිතුමා විසින් කැඳවපු සර්වපාක්ෂික සාකච්ඡාවේ අපි ඉල්ලීමක් කරා රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ යෝජනා ඉදිරිපත් කරන්නයි කියලා. අද යම්තාක් දුරකට ඔබතුමා යම්කිසි යෝජනා ප්‍රමාණයක් සහ කෙටුම්පත් ඉදිරිපත් කළා තිබෙනවා. අපි අදහස් කරනවා විශේෂයෙන්ම ප්‍රගතිශීලී විපක්ෂයක් හැටියට ඔබතුමාගේ යෝජනා පරිශීලනය කරලා මේ කාර්යයට සත්භාවයෙන් යුක්තව සහභාගී වෙලා වැඩ කටයුතු කරන්න. ඔබතුමාත් හොඳින් දන්නවා ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා විටක ප්‍රකාශ කරා ඩෙමොක්‍රසි ඉස් ද ගවර්න්මන්ට් ඔෆ් ද පීපල් බයි ද පීපල් ෆෝ ද පීපල්. එතකොට මේකේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන පුරුකක් තමයි ගවර්න්මන්ට් බයි ද පීපල්. එතකොට මම ඔබතුමාට කියන්න කැමතියි, එතකොට ගවර්න්මන්ට් එක නිර්මාණය කරන්න ඕන ජනතා ස්වෛරීත්වය, ජනතා පරමාධිපත්‍යය, ජනතා ඡන්ද බලය තුළ. විශේෂයෙන්ම 13 වෙනි සංශෝධනය ගැන කරුණු කාරණා සාකච්ඡා කරනකොට කවුරු සඳහාද මේක ක්‍රියාත්මක කරන්නේ? අද පළාත් සභා එකකටවත් මහජන නියෝජිතවරු නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මැතිවරණයකට ඉඩක් දෙන්න, ජනවර්මකට ඉඩක් දෙන්න. පළමුවෙන් මම කිව්වේ මේ ව්‍යවස්ථා සංශෝධනයයි මේ නීති සංසය ඉදිරිපත් කරයන් පස්සේ නීතියත් මේවා කළා ඡන්දේ තියෙනවා කියලා.
මම නැහැ කිව්වේ නේ ඊළඟට ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා කිව්වා and that the government of the people by the people and for the people shall not perish from this earth ඒ නිසා ඒකට විරුද්ධ ක්‍රියා කරපු මේරිලන්ඩ් ප්‍රාන්ත සභාව විසිරුව හැරියා ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවේ අයිතියක් තිබුණ නැහැ වෙස් වර්ජීනියා එක විරුද්ධව හැරියා කිසිම සභාවක් හිතුවොත් එක්සත් ජාතික ජනපදයට පක්ෂ නැහැ කියලා සැක කරොත් එයා විසිරුව හැරියා ඉතින් මෙතුමාට කියනවා නම් ඒබ්‍රහම් ලින්කන් වාගේ එන්න කියලා මම වෙන්නේ Anika, no, yeah, you want elections. How can I give you elections when you are not even taking the motion of no confidence? We offered it this week, you didn't take it. When do you want to take it? How can I give elections when you can't even take it? ඔබතුමාගේ කතාව කිව්වා මුලදි කරන්න ඕන දේ අග කරන්නත් අගදි කරන්න ඕන දේ මුලදි කරන්නත් එහෙම නෙවෙයි කියන්න ඕන කියලා. ඇත්ත වශයෙන්ම මුලදි අපිට අවශ්‍ය ජනවර්මක්. ඒ වගේම ඔබතුමා සඳහන් කරා මේ යුනයිටඩ් ස්ටේට්ස් වල විවිධ ප්‍රාන්ත ඒ බෙදී යන්නට කැඩී යන්නට ගිය මොහොතේ ජනාධිපතිවරයා ව්‍යවස්ථා වෙන්නේ නැතුව විසිරෝපු එක. මේ පළාත් පාලන ආයතන 339ක් හෝ 341ක් මේ කැඩිලා යන්න ඉල්ලලා නැහැනේ. අපිට අවශ්‍ය ජනවර්ම අපිට අවශ්‍ය මැතිවරණය. ඒ නිසා මැතිවරණය තියන්න ඕනේ ප්‍රථමයෙන්. ඒ නිසා ඔබතුමාගේ ඔය විවිධ උදාහරණ හරහා මම ඉල්ලීමක් කරනවා සභාව නොමග යවන්න එපා. ඒ වගේ මම එකක් කියන්න කැමතියි. මේ අද මාධ්‍යවලත් ගිහිල්ලා තියෙනවා අපි ඉදිරිපත් කරපු සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව ඉදිරිපත් කරපු විශ්වාසභංගය ආපස්සට ගන්නවා කියලා. එහෙම දෙයක් නැහැ. අපිට ඕන අපිට එක දවසක නෙවෙයි දවස් 3ක විවාදයක් ඕන. මේගොල්ලන්ට මේ ඕන ඕන විදියට මේ ඉක්මනින් මේ විවාද අරගෙන ඒවව සංකරන්න අපි හෙට අනිද්දායි සෙනසුරාදා අපි වෙන් කරනවා ලෑස්තිද ලෑස්ති හා විශ්වාස භංගය යෝජනාවට හෙටයි අනිද්දායි සෙනසුරාදා හරි